නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහමඩ් මහතා විසින් ඖෂධ ගෙන්වීමේදී සහ බෙදා හැරීමේදී දූෂණ හා මුල්‍ය අවභාවිතයන් සිදු කර ඇති බවට සිංහල අපි ජාතික සංවිධානය ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුර කරුණු විමසීම සඳහා එම සංවිධානයේ භික්ෂුන් වහන්සේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. මේ කියන තත්ත්වයෙන් බාල ඖෂධය ලංකාවට ගෙන ඒම සඳහා භාවිතා කළ ආයතනයත් එක්ක රූමි මහරුප්ගේ සමීප සම්බන්ධතාවයක් තියෙනවා කියන කාරණය ප්‍රසම්පාදන කොමිෂන් සභා වාර්තාව තුළ ඉතාම පැහැදිලිව දක්වලා තියෙනවා. එය රාජිත සේනාරත්න මහත්මයාත් සමගත් ඉතාම ආසන්නෙන් ගනුදෙනු කරන එකක්. ඒ නිසා මේ අය අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි. රටේ මිනිසුන්ට හොර බෙහෙත් පොවල එහෙම විදේශගත වෙන්න පුළුවන්කමකුත් නැහැ කියන එකත් අපි මේ වෙලාවේ කියන්න ඕන. මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ලක සාක්ෂි ලබා දීම සඳහා බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ භික්ෂුන් වහන්සේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියා. පසුගිය සමයේ හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් පිළිකා සම්බන්ධව ඖෂධ ගෙන්වීමේදී පමණක් බිලියන 3.8කට වැඩි මුදල් වංචාවක් සිද්ධ කොට තිබෙනවා. එය විගණන වාර්තාවලින් සහ 2015 සිට මේ දක්වා වංචා විමර්ශනය කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් පවා රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාටත් එවැගේම රූමි මහතාටත් එරෙහිව නඩු පවරන ලෙස ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබුණා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ අදාළ අමාත්‍යවරයා සහ නිලධාරි පිරිස රටින් පැන යන්නට ප්‍රථමයෙන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට. කෙසේ වෙතත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය කටයුතු අමාත්‍යාංශයේ අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහමඩ් මහතාට එල්ල වී ඇති දූෂණ චෝදනා පිළිබඳ සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවයි. පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ඔහුට රටින් බැහැරව යාමට ඉඩ නොදෙන බවද එම නිවේදනයේහි සඳහන්. මේ අතර විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එල්.එන්.ජී. විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීම තුළ රජයට අහිමිවෙච්ච මුදල බිලියන 3,360ක් මේ මොලකරුවන් අතර රවි කරුණානායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, පාස්කලිංගම්, එතකොට මලිස් සමරවික්‍රම, සාගල් රත්නායක, මංගල සමරවීර සහ තොරතුරු සපයන්නා ඉන්නවා. ඉන්න ලේකම් බටගොඩ. ඉතින් අපි ඉල්ලා සිටිනවා නීතිය ඉදිරියේ මේ අයට මේ පිළිබඳ ක්‍රියා කරන්න කියලා. Maxis, number 1 tire in Sri Lanka.